කොවිඩ් 19 වෛරස් අවදානම තවදුරටත් වැඩි වෙමින් තියෙනවා. අපි දැක්කා රජය මේ කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම කියන කාරණේදී තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයත් මේකට බද්ධ කරගෙන තිබුණා. ඒ නිසා තමයි පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු සමහරු 19 වෙනකොට 20 වෙනකොට මේ වසංගතයේ අපේ රටෙන් තුරන් වෙනවා කියලා පුරසාරම් දෙන්නේ. ඒගොල්ලන්ට ඕන උනේ වෛද්‍යවරු විද්වතුන්ගේ න්‍යායපත්‍ර අනුව මේ වෛරසයට මුහුණ දීම නෙමෙයි තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය මුල් කරගෙන තමන්ගේ දේශපාලන ඉලක්ක මැතිවරණ එක මේ වෛරසය බද්ධ කරගෙන ඒ කටයුතු කරන්න. අවාසනාවකට පෛත්‍රා දේවි සෞඛ්‍ය ඇමැත්තිය තුමිය කියපු දවසේ ඉඳන් මේ වෛරස් වදුර වෛරස් ගලඳුණු රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. ඒ නිසා අද දිනට මේක තවත් වසංගත තත්ත්වය වැඩි වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයට කියන්නේ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය අකුර ගන්න. රටේ ඉන්න වෛද්‍යවරු විද්වතුන් ඒ අයට දෙන්න මේක සඳහා අවශ්‍ය සැලසුම් හදන්න. තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය පැත්තකට දැම්මොත් අපිට පුළුවන් මේ අර්බුදයට මුහුණ දෙන්න. විශේෂයෙන්ම රණවිරු අද විශාල පිරිසකට මේ වසංගතය වැළඳලා තියෙනවා විශේෂයෙන් නාවික හමුදාවේ. මේ නිසා අපිට තියෙන අවදානම් තත්ත්වයක්. ඒ වගේම රටේ ආර්ථිකයේ විශාල අවදානමක තියෙනවා. මම මුලින්දම කිව්වා මේ කර්මාන්ත පුළුවන් තරම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න කියලා. මේගොල්ලෝ පොළවල් අරිනවා අදින් නීති නැතිලාවට ආර්ථික මධ්‍යස්ථාන අරිනවා. මේ කර්මාන්ත අරින්න කටයුතු කරේ නැහැ. පොළක් ආර්ථික මධ්‍යස්ථානයක් වගේ නෙමේ. කර්මාන්තයකට යම් කිසි නිර්ණායකයක් දුන්නොත් ඒ සෞඛ්‍ය පිළිවෙත් දුන්නොත් ඒගොල්ලෝ ඒ ආකාරයෙන්ම පිළිපදිනවා. ඒ එයාට අවශ්‍ය නිලධාරීන් ඉන්නවා. එයාලගේ සේවකයෝ ඒවට අවනත වෙනවා. ඒ නිසා මේ කර්මාන්ත ටික ඉක්මනින්ම සක්‍රිය කිරීම රටේ ආර්ථිකයට ඉතාම වැදගත්. මොකද කොවිඩ් වෛරසයට වඩා ලොකු අභියෝගයක් අපේ රටේ ආර්ථිකය කඩාවැටුණොත් අපේ රට කඩාවැටෙනවා. අපේ මිනිසුන්ට කන්න බොන්න නැතුව මැරෙනවා. අද වෙනකොට රජයේ රුපියල් 5000ක් දෙන එක දේශපාලන න්‍යායපත්‍රය අනුව ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලඥයින්ගේ ප්‍රාදේශීය මන්ත්‍රීගේ ගෙවල් වලින් ක්‍රියාත්මක වෙන්නේ. අපි කියන්නේ මේ රුපියල් 5000 කිසිසේත්ම පවුලකට සීමා ප්‍රමාණවත් නැහැ. ඒක ප්‍රමාණවත් වෙන්නේ යන්තම් සතියක් ආහාර වේල සකස් කරගන්න විතරයි. ඒ නිසා රජයට විශාල ආධාර මුදල් ලැබිලා තියෙනවා. රජයේ විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙනවා. ඒ නිසා සතියකට වරක්වත් මේ අයින්සක පවුල් වලට අසරණ වෙලා ඉන්න පවුල් වලට මේ රුපියල් 5000 දීමනවා ලබා දෙන්න රජය කටයුතු කරන්න ඕන. ඒක දේශපාලන න්‍යායපත්‍රයෙන් එහෙම නැත්නම් දේශපාලඥයෙන් ඉවත් කරලා මේ කටයුත්ත ඉස්සරහට යන්න ඕන. ඒක අපි අවධානය කරනවා. ඒ වගේම අපි දකින්න අනිත් කාරණේ තමයි රජයේ මේ වෙලාවේ තමන් දුන්නු පොරොන්දු කඩ කරලා විශාල පිරිසක් අසරණ කරලා දිනවා විශේෂයෙන්ම උපාධිධාරීන්. උපාධිධාරීන්ට රැකියාව දුන්නා. ඔවුන් තමන්ගේ කරකර හිටපු රැකියාව වලින් අවත්දලා රජයේ රැකියාවට ආපු විශාල පිරිසක් ඉන්නවා. නමුත් අද මාස දෙකක් ගිහිල්ලා වැටුන්නේ. මේ වගේ අසරණ භාවයට පත්චිත් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය පැත්තකට තියලා න්‍යායස්ථායේ රටක් විදියට සියලුම දේශපාලන පක්ෂ එකතු කරගෙන විද්වතුන් එකතු කරගෙන මේ පැවතිලා තියෙන අර්බුදයට මුහුණ දෙන්න කටයුතු කරොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉදිරි මාස 3-4 ඇතුළත අපේ රට ජනතාවට එදිනදා ආදායම් මාර්ග අහිමි වෙලා රැකියාව විශාල පිරිසක් ප්‍රමාණයක් අහිමි වෙලා ඔවුන්ට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න තමන්ගේ කෑම වේලට අවශ්‍ය බඩු ටික ගන්න බැරි වෙලා විශාල පවුල් ප්‍රමාණයක් අසරණ වෙනවා. ඒ නිසා ඒකට කඩිනම් විසඳුමක් රජය කටයුතු කර තුලයි එහෙම නැත්නම් අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. නියෝජ්‍ය නායකෙක් නම් කරලා නැහැ. ඒක බොරුවක්. මම හිතන්නේ බොරු ආරංචි තමයි මේ දවස්වල වැඩිපුර යන්නේ. ඊයේ පෙරේද අපි දැක්ක සිරිකොතට ගිහිල්ලා 15ක් කතා කරා කියලා තියෙනවා. සිරිකොතෙන් නිර්මාණය කරන බොරු ආරංචි තමයි මේ දවස්වල වැඩිපුරම තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කැඳවීම පිළිබඳ නිර්මාණලා කැමති ඉන්නවා. කැඳවීමට කැමතිද? අපි කියන්නේ
ජනාධිපතිවරයා වග වෙන්නේ පාර්ලිමේන්තුවට විවස්ථාදායකයෙක්. ජනාධිපතිවරයා කටයුතු කර යුත්තේ විවස්ථාවට යටත්ව. අපිට පේන්නේ නැහැ මේ ජනාධිපතිවරයා විවස්ථාවට කිසි ගෞරවයක් දක්වනවා, ඒකට යටත්භාවයක් දක්වනවා, ඒකට වග වෙනවා කියලා. ඒ කියන්නේ රජයට විවස්ථාවට යටත්ව වැඩ කරන්න කියලා. එතෙන්දී පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍ය නම් එතකොට ඒක කරන එක රජයේ යුතුකමක්. මේ අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ඒ අවශ්‍යතාවය රජයට තියෙනවා කියලා අපි දකින නිසා. එහෙම නැතුව මේ අපිට වැටුප් ගන්නවත් වරප්‍රසාද ගන්නවත් පෙන්ෂන් එක අත්පත් කර ගන්නවත් නෙමෙයි. ඒක තනිකර පට්ටපල් බොරුවක් නෑ ගොතන. පෙන්ෂන් නෙමෙයි ඊට වඩා දේවල් අහිමි කරගත්තු අය මේ දේශපාලනේ ඉන්නෝ. ඒක පාර්ලිමේන්තුව රැල්ල දෙන මේ පෙන්ෂන් එකක් බලාගෙන නෙමෙයි. ඒ නිසා රජය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට වග වෙන්න ඕන. පාර්ලිමේන්තුවට වග වෙන්න ඕන. එහෙම නැතුව හිතුවක්කාරී ආකාරයෙන් එතුමාට කටයුතු කරන්න බෑ. රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස 3ක් නැතුව පාර්ලිමේන්තුව මාස 3යි ක්‍රියා වෙලා නැත්නම් චන්දමැතිවරණ කාලයක් කරගෙන තියෙන්න පුළුවන්. මාස 3න් පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ මේ අර්බුදයට මුහුණ දෙන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම නීති අනපාරක් සම්මත කරගන්න ඕන නම් ඒව කටයුතු කරගන්න. ඒකට දවසක් නෙමෙයි වරුවක් නෙමෙයි පැයක් කැඳවුවත් ඇති. ඒ වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය කියන්නේ. හැබැයි ඒක රජයේ තමයි තීන්දුව කරන්න ඕනේ. මොකද හිතුවක්කාරී විදියට ව්‍යවස්ථාවට පයින් ගහලා කටයුතු කරන්නේ ඒකාධිපති පාලකයෝ. මේ ජනතාවට බොහෝතරයකට තේරෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ වගකීම, ඒකේ තියෙන ක්‍රියාමාර්ග, ඒකේ තියෙන නීති රීති අනපනත් මුදල් වගකීම්. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ කියන්නේ. පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ කියනවා නම් මහමැතිවරණ ඕනෙත් නැහැ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග විය යුතු විවස්ථාව රැකිය යුතු. එතුමා දියුරලා තියෙන විවස්ථාව රකින්නවා කියන්නේ ඒ විවස්ථාවට අනුව කටයුතු කිරීම වැදගත්. එතුමාට පාර්ලිමේන්තුවද අලුත් පාර්ලිමේන්තුවද වැඩක් නැහැ. එතුමාට ඡන්ද තියන්න පුළුවන් නම් ඡන්ද තියන්න. අපි කියන්නේ මේ ඡන්දයක් ඕනේ නැහැ කියලා. ඉතින් ඡන්ද තියන්න බැරි නම් විවස්ථාවට අනුව කටයුතු කරන්න ඕනේ. එතුමාට ව්‍යවස්ථාවෙන් පිටකටයුතු කරන්න බෑ. එතුමාට එතුමාගේ හිතුවක්කාරී ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් එතුමා ව්‍යවස්ථාවට යට ස්ථාවර වග වෙන්න ඕන. ඒකයි මෙතන තියෙන කාරණා. ඉතින් මං හිතන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරනවා නම් ඒක යම් යම් තැන්වල අභියෝගට ලක් වේ. තමාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තුල අභියෝගට ලක් වී අපි දැක්ක දවස් 52 දී විවස්ථා විරෝධීව කටයුතු කළා මේ කල්ලියේ කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ හැලුන ලක් වුණා. ඒ නිසා රටකරන නීතියක් තියෙනවා, විනයක් තියෙනවා, රටක ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා, ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ. මේ කුළුණු තුන ශක්තිමත්ව තිබුණොත් තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදය දහවුරු වෙන්නේ. මේ කුළුණු තුනෙන් එකක් හෝ දෙකක් අක්‍රිය වුණොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය කඩාවැටෙනවා. ඒකට අභියෝග නැහැ නේද? හා? ඒකට අභියෝග නැහැ නේද? කියනවා.